න් සුබ මධනක් ඔබ ස්වාද රූපහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රෘන්ති ප්‍රකාශයක් සමගින් මුලින්ම බලමෝ ප්‍රතිී සිරස්ථට පොලිසියට කොට වුුණු ආමි අමිල ්‍රෂාට් අයවැයිට පක්ෂද නැද්ද සඳහිරු සෑයින් උණුසුම්මූ පාර්ලිමේන්තුව ජීනයේ කාභනික නැවට මුදල් ගෙවන්න එපා මහජන බැංකුවට භාරණය දික්වෙයි. ගංවතුර තිරපපති බැතිමතුන් දේවස්ථානීම සිරකරයි. අය වැය දෙවනවර කිය මේ විවාදේ පස්වනදිනය අදයි. විවාතේ තෙක් වෙම පාර්ලිමින්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න්න මහත්මිය සඳිහිරු සෑය සසුනට පෝජා කිරීමේ ඊය පැවති උත්සවේ ගැන ප්‍රශ්න කිරීමත් සමඟ පාර්ලිමින්තුවේ උණුසුම් තත්වයක් ඇති වනාා. දේශපාල නිදහ ආරක්ෂා කලාද. ආසන්නතම උදාහරණේ තමයි දාසේෙන්ට සමගි ජනබලවේගේ පවත්තොපු විරෝධතාවය. ඒකට බයවුුණා මර්ධනය කර කොවිටපොකුර වැදනවයි කියලකිවවා. දැන් ඒ සඳ හිරු සය උත්සවේද කොවිට්පොකරු වැදන නැ්ද. මේ සඳ හිරුෂය මේ මහා පුුණ්‍යයෝත්වය. ුණනා කල් උදගෝෂණයකට සමාන කරන්න नेපා. මේක රටේ අවසාන කල්ල මේ රණ විරුවන්ට කරපු කෞරවය සාමයට කරපු කෞරවයක් මේ අන්්ුව දමයි හිට පුකටය දමයි හැමති ම කර ජානක මන ු ගතානාක තුමනි. මේ විපක්ෂයට බෞතාග ම्यක වෛරයක්ති නවා. විපක්ෂයට බෞද්තාග මත්्यක වෛරයක්තියන ඉද හරු න්තේ තුමිය හරුණනා කරලලා ආගම්වාද ජාතිවාදක ක नेප. මෙතන මේ ස්භාවේ බොහෝ විපක්ෂයේ මන්තයවුරු මාස්සයක දාගෙනත් නැ මෙතම බලන්නකොට ඒ අයි දාගෙන ඉන්න. ලකා මේසුට කියේල තින ස්තාගෙන ඉද කියලා මේ වාදේ නිමා කර. එතකොට නිහෝජ කතානාගතුමන අපි ඉල්ලීම කරන්න පැ මනෝකනේ ෂ මන්තයතුමා දැ පොසිටි් වෙලා තියනවා. මේ පොසිටිවෙන්න ඉද තියනවා. ඇනිසා අපේ ආරක්ෂාව වෙනුවේ මේ අය සේලුදනාව පිසේ ආරගත් කරන්න. ඇවැයට සහය දෙන්නේද නොදෙන්නේ දෙයන්න ලබන ඉරිදා පැවැත්වෙන තම පක්ෂේ මධ්‍යම කාරක සභහ රැස්වීමෙන් අනතුරුව තීරණ කරන බව පාර්ලිමේතුන්ත්‍රී විශා් දවදීම හතා පවසනවා. අකරුණන ප්‍රදේශ පැවැවති උත්වේකට සහභාගි අවථාවේද එ හතා මේ බව කියා සිටියේ. අයඳ ලබාද නද අප පක්ෂයක් තියෙනවා ඒ පක්ෂය තස්වෙනවා අයවයට පැර ඒවෙලාද ගන්න තීන්දුවනවා අපිටයුතු කරන. ත් න මාගෙන ඉතාමත් ප සාකත වන්නන්නට ඒ පතියක්ති කියම් දීෙක්කට ැල් ැ. කිසිම ඩීලකක් මේ ආණඩුවත්තක අපිට නෑ අපි පක්ෂයටත් නෑ. නමුත් හිටපු අග්‍රාමාතයතුමා ගියා කාලයේදී ජනාධිපිතිවශී ්‍රට්ට සේවාවා කිටුකරන වෙලාවදී මමත් මගේ පක්ෂයත් එතුමා සමඟ ඒ ආණ්ඩුව ආමාතදුරේ අපි අරගන වැඩකර. ඒ කාලයේදී කරපු සියලුම සංවර්ධනවට අපිත් සම්බධ වනාා යුද්ධය වෙලාවදී නිමා කරලා උතුරණැගරර පලාාත සංවර්ධන කිරීම සඳහා අපි කොටස්කරුවසිෙන් අපි කටයුතු කර. අපි වෙන පක්ෂයක් සමගිජන වලබලගේ නායකාව තමයි ජනාධපිතුරේරි පත් කරට අපි උපරිම මහංස වන නමුතු සන්ධානයක් තාම අපි හදලනෑ. නමුත් විපක්ෂේතම ඇ පින්නේ ඒම කිව ෑනේ සාම සන්ධානයක් හදලා නෑ. සංචෝධන සා හ ෂේ යම් මර ආ දක් ස ද. විිස්ෂ ගත්ත වෙලාවදිත් මාව හිරගද තමයි මම හිටියේ. අවද පක්ෂ නාකයා හැටේත පක්ෂගත්ත තින්දඕනව පක්ෂය අපි විුරුද්ධෝ තුමයි චන්දදුන් නැපේ මන්දවර කීපන පක්ෂෝ චන්දදුන්නට ඒ පක්ෂය මතය නෙමේ යාලාගත් ත පුත්වලි මතේ. ඒ වනුවෙන් එයාලට කරපයකට විරුද්ධව පක්ෂයෙන් එක්ස්පිනේෂන් කල් කරලා ඒ කටයුතු කරග යවා. මිනිම්ෙරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්පන්ධ, පාතාල කල්ලි නායකෙකු වන ආමි අමිල නැමති පපුද්ජලයා අතරංගොට ගැනීමට විශේෂකාර බලකාය සමත්තුනා. ගල්ල ්‍රදේසිතු කල විශේෂ වැැටලිීමමද මෙම සැකුත්තන ගොට ෙනැති බෙනවා අත්තන ගට ගන්න අවස්ථාවද සකු සතුවතිබ හැුයින් සහකඩුවක් පොලිස් හරිරයට ගැීමට හැකි වනා ම අමල නැමති මෙම පුද්ගලයා දෙදහ සතර වසරේද ීරකට සුල්ලැමති පුද්ගලක ට පනසයි ගෙනියාවකින් වෙඩතබා ගහතන කිරීම සිදිය සැකරු බයි පොලිසිේ සඳහන් කලේ. එම වසරේදීම වීර කැටිය ධර්ම නමති පුදගලයකු ගහතනය කිරීමට මෙම පුද්ලයා සහන්දවෙේතිබෙනවා දෙදහස් පහ වසරේදී රද පො ජනයක නමත්තා ට පනසයි ගිනාවකින් ඩටතබා. හතන රීම දෙදහස් පහල වසරේදදි පල්ිකඩා උක්කුන්න්න මැත වෙඩිත භගහතන කිරීම මෙින්ම විත කොල්ලකෑම් සහරදිින් වලට මුහු සම්හඳ බවයි පහරතතා වන්නේ තැනට විදශ ගතව සිටින ප්‍රදහන පෙළ සංවිධහනත්මක පරධකරුවක වන කලු සසාගරන මැත්තාගේ අපරද ක්‍රියාවන් සඳහා මුොහු රජ සහඳතා පවත් ඇති බද හෙලෙවුණ. ජනතිපති ගෝටාබේ රාජපක්ෂමැත්තතුමා අද උදස්සන අයිතිහාසික ජෛශ්‍රී මහබෝධීන්හසේ අභිසද ආගමයක වතාවත්වල නිරතවුණ. ුාධපුර තිහාස පොදබිමට පැමි ජනාධීපතිතුමා ස්ථානාධපති ආචරය පූජ හ පල්ලේගම සිරිනිවාසස්වාමින්න් වහස බැහැදකිමින් ආශිරවාද ාගත්තා. එෙන්ම ජයිස්්‍ර මහ ෝධීන් හසේ උදෙසා පැති කිරි හාර පූජාවටද, ජනාධීපතිතුමා හ භගබුණන, එෙන්ම ජයිශ්‍ර ම බෝධී වහසේ වැඳපුදා ගැීමට පමි ජතාව සමගද, කතාබහ කමින් තොතුරුවිමසා බැලීමට ජනාදහිපතිතුමා කයතු කලා. ඕරෝන ආසාධතයෙන් හත්සිියතිස් හත්දනකු අලුතින් ර්තා වෙද්දි තුන් සිය හැත්තැත් දෙදෙනකු සය ලබවා. වයිසාහරුදු හැටට වැඩිපුද්ගලින්ට, ගෝෂ්ට එන්නත ලබාදීලා අවසන් වුනාට පස්සේ. අවුරුදුත් තිහත් හැටත් අතරකා්ඩේ පසුවනාටද, ගෝෂ්ට එන්නතක් ලබාදින බවල් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. අද දවසේත් ස්ථාන කිහිපේකදීම එන්නත් ලබාදීම සිදු වෙනවා. ඊ ඉදින ආසාධිතින් හත්සඇති සදධනාද සමකින් මෙරට සමස්ථ ආසාධිතින් සංඛ්‍යාව, පල්ලක්ෂ පනසතර දහස් හටසේ පනස්නාවයක් වනවා. මතුරින් දහත්‍ර දහස් අටසේ සිහත් දෙෙකු හෞදුරටත් ප්‍රතිකාර ලබනවා. ඒ දිනේ සුවේ ලබු කොරුණ ආසාධිතිින් තුන්සිය හත්තෑ දෙදෙනනාද සමකින්, මෙට සුවේ ලැබූ සමස්ත කරුණ ආසාධිතින් සංඛ්‍යාව, පල්ලක්ෂ විසිපන් දහස් පන්සිේ හැට දෙනෙක්. කරුණන මරණ පහලවක් ඒ වාර්තාවනා. මෙයනු සමස්ත කරුණා මරණ සංඛ්‍යාව, දාහතර දහස් හත්තෑ දෙකක් වනවා. රා පදශක්යකන එන්නනතේ දෙවන මාත්‍රාව ලබාගෙන මසතුනක් සම්ප වූ පසු. වයිස අෞුදු හැට වැඩ පුත්කලින්ට, බස්ට එන්න ක්ලෙස ෆයිස එනත ලබාදීම පෙේදා ආරභකිරවුණ. ඒ ස්නහිර දකුණෑන පලත්තුළමින්ම අම්පර් හාආන්රාධපරයන දිශ්‍රික්ක වලින්. බස්ට එන්නත අද දිනේදීත් ලබාදීම සිදුවනවා. රනාවටේරහි පළමුුව එන්නත් මාත්‍රාව මේවන විට පුදගල එක්ෝටි පනස ලක්ෂාන හත් දහස්තුන්සියාසූ අද දෙෙකට ලබාදී පෙනවා. දෙවන මාත්‍රාව ලබාගත් පිස, එක්ෝඩ තිස්සයි ලක්ෂනු දහ සත් ය හැත්තෑ පහක්. බස්ට එන්න ෙක්ෂෑටතුන් දහත් යසූ නොදනකුට ලබාදී පෙනවා. වයිස අවුදු හැට වැඩි පුත් කලන්ට භෝස්ට එනත ලබාදී අවසන්ඩූ පසු. වයිස අවුදු තිහත් හැටත් අතරකා්ඩේ පසුවට පිරිසට, භෝෂ්ට එනක් ලබාතින පබවයි අමතෙ ැපු කෙල්ල මහතා පවසන්නේ පයයක් හැදට පිරන්න පුලන් සියලද අපි කරලදී. මේට සියට හැත් පහට වැඩ ක්ෂිදම ලබල ද දෙන සමස් නතහන ලක රටවල් වනහතරයි තත්වේ ැවිල්ලති. භෝෂ්ටරක පටන් අරතියන හැටෙන් පස්සේන තිහිහ හැ වෙනක මේ වනකට මිලියන හතර හමාක් ඇනිුම් කරලතියන දැන්ටත් ම ක්ස් ේය ිය ෙක්. ඒදසමක් ක්ෂේ එක සම්බධවන කිසිමටඩුවක් කරන්න පුලන් සරමදි කරලාය ඉරි ජනතාවගේ හැසසිරීම සහ ජනතාවගේ තුරකොට සතියන්න අපිට කියන්න පුළුවන් ඉල්ලම් කරන්න පුළුවන්. අපි බලාපොත්තුර ඇති ජනතාවේ විදිහට හැසරේ කියලා. පාසල් දරුවන්ට කිසියම් රෝී තත්වයක් ඇදව හොත් ක්‍රියයක්ක්ලියුතු ආකාරය පිළිබඳ නව මාර්ගෝප් දේශ ලැමන සතිය නිකුත් කන්න බව සෞක සේවාත්ධ්‍යක්ෂන් රාල් වයිද සේලගුණවර්තන මහතා පවසනවා. මේනට සාමාන්‍ය පෙළස වසස් පෙළ පන්ති තේවාගේම ප්‍රාථමික ශ්‍රණීවල දරුවන්ගේ පාසර් කටයුතු ආරම්භ කල තියෙන්නේ ඒ සඳ අවශ්‍ය අපි සෞඛ්‍ය මාර්ගෝ ෝපදේශය ලබාදී ලතියෙනවා ඉට තමතරව දර්ුවෙක් පන්ති එකදී ආසාධනයක් වුණයි කියලා අපි අඳරගත්තුත් ඒකට කොහොමද ඒ දරුවාගේ ඉන්න පන්තිය ඒ පරීක්ෂණ කරන්නේ ඒවාගේම නිරෝධායන කටයුතු කරන්නේ කිරීම පිටිබදුවත් අපි සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන්න බලාපුරොත්වෙනවා මෙම සතියක් නවනවිට අපි අවුරුද්දාාසයයක් දහනම අත අතර පාසල් අමුන්ට එන්නත් කරණය කරමින් යන්නේ මේවනවිට මිලියනකට වැඩි ප්‍රමාණිකට අපි එන්නත් ලබාදීලතියවා. අපේගේ උත්සාහය ඉතුරු ලක්ෂා හතරත් කෙසේ හෝ මෙම මාසය අවසන් වනවිට, ඇලබාදීලා අවර කරන්නේ. මෙතර කෝනාව ්‍යත්තය පිළිබඳ පැහැතිලිකිරීමක් විශෂට වෛද්‍ය හමන්ත හරත් මහතවස දුකලා. මේ රෝග හුඟාක් කෙවට පැතිරෙන්නේ කෙළ බිඳති හරහා බැවින් පුද්ගලයකුගෙන් කෙළබිඳතිවලින් ඉවතට යෑම අවමකරන්නත් ඒවගේම එම කෙළබිඳති තවත් පුදගලෙකුට ශරීරගතවීම අවමකරගණඩත් එකැනෙ නාසය සහ කට ආවරණය වන විදිහට මේ ආවරණය පැළඳ සිටීම වැදගත්කම අපි දන්නවාඒ වගේම තමා පසුව හොයාගත් දෙයක් තමා මෙවැනි විසබීච ශරීරගතවන්ඩට කෙලම්ම කෙළබිඳිති පෙනහල්ලට යනවාට වඩා මේ කෙළබිදිිතිවලින් රෝ කාරකසබීජ පොලවේ සහ අනිකුත් මතු පිටවල්ලවට වැටිලා. අපි මතුපිට අතගෑම නිසා. වෙන වන ගෘුව බාන්ඩ වෙන්ඩ පුළුවන් උපකරණ වෙඩ පුළුවන් අත ගෑලා පසුව අපි නාසය කට මුකය ඇස් වැනි දේවල් පර්ශකලොත්. අපිට රෝග බෝවෙන්න පුළන් ඔවිට රෝගය හරහා කරන ලද පරීක්ෂණ වලිනු දැඩිලෙසේ ඔප්පුවෙල තියෙනවා. මේ අතසේදීම සහ මාවරණය පැලඳීම ඉතාමත්ම වැදගත් කියන එක මේ රෝගයිෙන් ආරක්ෂාවන්න. ර්මානයේ ඇතිවී තිබෙන ඩොලහිගේට පසුගේ රජයේ රජවල්ම වගකීතු බව, අමාත්‍ය අචාරය බන්ඳුල ගොුණවර්තන හතා පවසනවා. පිටිපන මහින්ද රජවක්ෂ වි්‍යයාලේ පැවැති උත්සේකට සහභාග වෙමෙනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. අටරියම් පුුණුවංක්කම තියෙනවනක් ජාතික රතක් විපට පත් වික්චම එකගෙන්න්න පුුව. එයඒ තමයි මේ විනාසේ කරලා තියෙන් ඒ අය විසින් ඩිදරස් පහඩුවේ ගත්තකම ඇමරිකානු ඩොලර් බිලියන තුනකට අසන්න ප්‍රමාාණය පුද්චල තියෙනවා මුදලේගේ අරක්සා කරගැනීම සදාකිරවෙල්ල වෙනඳොට නිකුත් ව විදේශ විනිීමේ නැතුව කරගන්න දෙයක් නැතුව උපනූපන් පරම්පරාවන්නටහිතුවෙන හම්බන්තුට වරය විකල්ලා රිකන්ොල් ිියන එකයි දසම හතරක් අරන්තය. ඉට පස්ස ඇමරිකන් ොලර් මලියන හරිසි අසූ හයාගන්න මුළු රටම් පවාදන MC ගිවිසමකට අත්සකරන ලැතිවෙල එක නතරලා ිලනයන් කලෙන් කෝපේන්කින් ඉට පසෙරකයාගන්න දෙන්න නැතු අවුරදු දෙදස් විශනමය වෙනකක් ඇමරිකාන් ඩොලර් ිලියන දහතුනක් සන්වර්ධන බැදුොරොල් ඩයිට අරන්තය. ඒ ඒක ප්‍රතිඵලය තමයි වෙලාතිී වෙරදපිල පවතින බඩු මල සම්හන්ධයන්ට ඒ මහතා මලිසා දහස් පල කලා පන්ඩ හිඟවෙනවල හිඟවන්න දේ මි වැඩිව අප සත්කල් පටරලලායන තිනවල අපි දිගටම ගුණු ලංකාවටම ඩඩු ආල් රපියල් අනුරම්බෙට ලබා දෙන කැකුණු හරුපියල් අනුවට ලබා දෙන කොපියල් හරසිය පණහට ගොහියගේ මිලදී ගත්ත ංහැට පරිපුුවලට වඩ අු මිට රපියල් දශී විසිිපා ගනේ සතුවසසාක ජලය මගින් ලබා දෙන අලුතතිෙන් සතවස සාකා විසිිපා ලංකාවර විෘත වනවා දෙැබර් මාතේ චෙසෙකට ඉස්සල්හතසසාක ජලේ පන්සිීය දක්වා වැඩි වෙන එකොටය ජනතාවට පහසුවෙන් බාන්ඩ ලබාගන්න පුළුව මේ වන විට දිනකට ගෑ සිරිින්ඩර ලක්‍ෂයක් වෙල පොළට නිකුත් කරමින් තිබෙන බව, ලිට්‍රෝ ගෑස් සමාගමේ අල විශහ වෙලධ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පවසනවා. දිනහයක් ඇතුළට රට තුළ පවතින ගෑසින්ගේ අවසන් වන බවයි ඒ මහතා කියා සිටි. සති දෙකකට ඉහතදී ඇති වූ ගෑස් ලැබීමේ ප්‍රමාද දෝෂය, තරඟකාරී වෙළඳ ආයතනයේ ගෑස් නොමඇතිවීම. ඒවගේම වර්ෂාව සහ භූමි තෙල්කයෙන කාරණසිියල්ල මෙම ගෑස් ඉල්ලුම වැඩිවීමට ප්‍රධාන හේතු වශයෙන් දක්වන්න පුළුවන් කෙසේ වෙතත් අපි දෛනික අවශ්‍යතාවයට වඩා සියයට විසිපහකටත් අධික ප්‍රමාණයක් මේ වෙන විට අපි වෙළඳපොට නිකුත් කරනවා ඇත වශයම තව දින කීපයක් ඇතුළට සම්පූර්ණයෙන්ම සියලුම වෙළඳ අලවිනිීම നിയോജിത സ്ഥാനവൽ ග රැස්කිරීම හැකියාවක් අපට තිබෙන ප්‍රඩක්ෂන් එක වැඩකරලා තියනවද මේ ව කොට කොෝමද. ඕ ඇත්වශම දයිනිකව අවශ්‍යතාවේ සිලින්ද්‍රර හැත්ත දහක් පමණ ගහරසසින්ට නමුත් අපි මේ වන විට සිරිින්දර ලක්ෂේකට අධි ප්‍රමාණයක් වෙල්ඳ පොට නිකුත් කරමින් පවතිනවා මේ සති ඇතුළට. දැ ඔබතුමාල්ලට ගෑස් නොකඩවා ලබෙනව සෑම දින දෙකටම ගෑස් නවකාවක් අපට ලැබෙනවා. ඉතින් ඉදිරියේදිත් මේ තත්වය පවතිනෝ ඇත්වශයම කිසිම ගෑස් ලැබ මේ අඩුවක් අපට නැ දැනට. බැක්ටේරයා ඇතුළු අහිතකර ජ්‍රේවින් අඩංගු පොහොරතොගේයාක මෙරටට ගෙනා බාව කියන චීන සමාගමට සහ එහි දේශී නියෝජිතවරයාට මුදල්කිවීම වලක්වමින් මහජන බැංකුව වෙත පවරඇති වාර්ණනයෝගය, ලබන තිස්වනදාතෙක තමදුරට අඇත දීර්ග කරන ලෙස කොළඹ වාණච මහාදිකරණය අද නියෝග කලා. කම පහර සමගම ඉදිරිපත් කළ පෙත්සමක්,ද යලි සලකා බැලීමෙන් අනතුරුව ධිකරන මෙම නියෝ නිකුත් කලා. ගෞත්ත රකා චීන පහර සසා ගම වෙනෙන් පිසි ී ච පරු ධිරණ හමුුවේ රෝධතා ගුණු කිීම අද කටයුතු කලා. අනතුුව නඩුවේ වාර්න යෝගගේ ලබන තිස්වන්තික දීර්ග කරනලසටයි විනිසුරවරයා නෝග කළ. වැඩදුර කරනු විමසීම එදන සිදු කරන බවද වනිසුර රයා සඳහන් කලා. අතෙක සුසන්ත ල පැටම හතා මීට පෙර අධකර හමුවේ කරුණ දක් මින් සහ ක . ගම රුපියල් බිලියනයකට වඩා වැඩි වටනාකමින් යුතු ජීවාන්හරනය කළ කාමික පහොර ගැනවීම ටේන්රේ ලබාගත්තද සිය කාබික පොහොර වල ක්ෂුදරජයවෙන් සිටන බව නැව උපදෙස් පත්විකාමගෙන් පිළිගෙන ඇති බවයි. ශාක නිරෝධයන සේවේ අදාල නියදි පරික්ෂාකිරීමේදී ඇතැ පොහර කොටස් වල හික ෙක්ටිය ඇතුු වි ත්ින බවත් හවරී ඇයිද අතරික සොලිට ෙනරල්වරයා කියා සිටියා මේ තත්වේ මත වගෞත්තර චීන සංගම ටෙන්්‍රේ පිගෙන තිබු කරුණු සම්ූර්ණ කක නැති බවට අතතිරික සොල්ිට ජෙනරල්වරයා චෝතනා කළා. ලබන විසි හයවනදාට යදී ඇති LTE මහවිරුද්ධනය ඇතුළු මහවිරුත් සතිය සැමරීම තහ නම් කරමින් අධකර නියෝග ලබා ගැනීමට උතුරේ පොලිසිස්ථාන කහිපයක් කටයුතු කලා. முலத்தீவு புதுக்குடுயிருப்பு குடியிருப்பு மான்குலம் மான்குளம் යන්ුම් උඩු සුඩාන් සහ මල්ලාවයන පොලස් බල ප්‍රදේශව වෙනුවෙන් මෙම තහ නම්නියෝග පැනවීමට මුලති මහේස්වත් අර්සවන් රාජාමහතාකටයතු කලා මුලතු දිස්වේ ාර්ලිමන්තු මන්ත්‍රවරන් ඇතුළ පුදගලයන් හට හරනකටේෙවද මෙම තහ නම් ියෝගගේ ක්‍රියාත්මකයි. පර්ලමින්තු මන්ත්‍රීවරුන් වන ඒස් ශ්‍රීදරන් ගජන්ද්‍ර කමමාරපුන් නම්බලම් ස් ජයන්රන්ෙන්ම හිටපු මන්ත්‍රීවරුන් වන සිවශක්ති ආනන්දන් ඒස් ශිවමෝහන් සහ හිටපු පලාාත් සහ මන්ත්‍රීවරුන් වන වාාජ ලින් ගම් ට ර කර තු පරිසකටේ. හිබවයි මෙම තහනම් නියෝගේ ලබාදී ඇතේ. මිට අමතරව වෞ්්‍යාව කකිල් නොච්චිය, මන්න්නර්ම සහ යාපන නිදිශ්වික වල මහහිවිරු සැරුම් වැලක්වීම සහ අධිර නියෝග ලබා ගැනීමට පොල ස්ථාන කටයුතු කර තිබෙනවා. අධිකරන නියෝග කඩරන පුදගලයන්ට එෙහිව දැඩිව නීතිය ක්‍රියත්ම කරන බවයි ආරක්ෂකංශ සඳහන් කළේ. රද්ගම නගර සම්වර්ධන කටයුතු ආරම්භ කිරීම අමාතය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වී සිදු කරුණා. සවබාගේ දැක්මට අනුව හරිතනකර සංවර්ධන හා ජලාපහන පද්ධතිය වැඩිතවුණු කිරීම ව්‍යපෘතියට ඒ රද්ගම නග සංවර්ධන කටයුතු ආරම්භ කරුණ. එසඳ හා වය කර මුදල රපාල්මලියන එක්දහසයක් පමණ වනවා ජලාපහන පද්ධතිය වැඩි වුණු රීම අභ්‍යන්ත්‍ර මාර්ග සංවර්ධනය වෛද්‍ය අධ්‍යස්ථාන බහවිද වල ැල් ලමෞද්‍යාන එලිමහන්විවේකාගර සහ ව්‍යයාම පද්ධතියාආදිය මෙයටට ඉදිකිරීම නමියි. කනු පලා තාණඩුකාර ආචාරි විලී ගමගේ අමාතති වෛදිරමේෂ පතින රජ මාන්තිවරන් ව මොහන් පීද සිල්වා ආචාර නාලක ගොඩහි වයන මහතුරුණතු පෙරිසක් මවස්ථාව එක්වට. දේශබන්ධු ආචාරය වජා චිත්‍රසේන මහත්මියයට පදමස්ශ්‍රී සම්මානය පුද කිරීමට ඉන්දී රජ තීරණය කරති වෙනවා. න්දගේ ජනාාපතිවරයා පිරිනමන මෙම සම්මානය අල්ලිය ගහ මන්දරේපවති උත්වේකද වජරාචිත්‍ර සය මහත්ම ත පරිනැමීම සිදුණා ඒයාක්‍රාත්ති මහිද රාජපක්ෂ මතාත සහ ශ්‍රපලංකාේ ඉන්දිය මහකෝමසා රිස් ගෝල් ගලේ මහතාගේ ප්‍රධනත්වෙන්. ඉන්දිය පත්මසුවි සම්මාන ප්‍රහන ත්සවේ නවදදිල්ලේ රාශ්‍රපති බවන්හිද පසු ගයාට වනදාපැවත් වුණ. ද ලංකව ර්තිමත් පුදලන් දෙදනකව වන ආචාර් වජරාචිත්‍ර සේනහ දිවංගත මහචර්වේ ඉන්ද්‍ර අදිසානායකැන මහත්මීන් වෙත දෙදහස් විශස වසර සහ පත්මස්වි සම්මාන පිරිනමීමටයි කටයුතු කෙරුණේ. ඒ නර්තනය සාහිත්‍යය සහ අධ්‍යාපන ශවේත්‍රවය වෙන්වෙන් ඕන් සිදුකල විශෂ්්‍ර දායකත්වයගේ කරමින්. ඉන්දු ස්ප්‍ර ලංකා සහන්ඳතා සාරවත්කිරීම සඳහ වජරචිත්‍ර සේ මහත්මේ දක්ු ුශේෂ දායකත්වය මෙහිද විශෂයගේීමට ලක් වුණා දිවංගත පහචාරය ඉන්ද්‍ර අදිසානාක මහත්මිය කැල් විශිද ලේ. හින්දි භාෂාවිෂය සබන්ධයෙන් කීර්තිමත් මහචාර්වරියක වුණා. අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනේ වෙන් වෙන් සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා. ඒ එතුමාට චිරජීවනය ප්‍රාර්ථනා කරමින්. අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්මදිනය වෙනුවෙන් කිරියම් අවරුන්ු දෙෙසා ධනම පින්කමක් නාරහි පිට අභෙරාමේ දහි පවැත්වුණනා මෙම පින්කම මෙවැර පැවැත්වනේ දහනවන වරටයි. යාාමාධිපති කොළඹභ විශවිද්‍යාලය කුලපති බස්තාාහිර පලාාත් ප්‍රධාන සංගනායක, පූජහ මුරත්තෙටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාෂනා පරිදි පින්කම සංවිධහන කරතිබුණ, ආගමික වතවත් තුල නිරත වූ ග්‍රමාත්‍යවරයා වෙත මහාසංරාත්මය සෙත් පරි සධජනාකොට ආශිර්වාද පලකළ ඩඟාම විහාරාධිකාරී පූජ්හ කිරින්දේ අසජි ස්වාමින්න් වහන්සේ මෙහිද අනුශාෂනාවක් පැවැත්තුවා. අනතුරුවයි කිරියම්ම අවරුන් උදසා ධදානය පූජා කිරීම දු කෙරුණ. බිනිිමවරුන් සියදනෙක උදෙසා. වේලි ආහාරමලු ප්‍රධානය කිරීම සංකේතාත්මකව සිදු කෙරුණේද අග්‍රමාාත්‍යවරයාතින්. පක්ෂිෙන් නිදහස් කිරීමක්ද සිදු කෙරුණ මෙතර අග්‍රාමාත්‍යවරයාට සෙත්පත බම්බල පිටේ ශ්‍රී කදිරවෙේලා දවන් කෝවිලේදී විශේෂ පූජාවක් පැවැත්වුණ. අග්‍රමාතතිවරයාගේ හින්දු කටයුතු සම්බන්ධ කාරක ආචර්ය ශ්‍රිව ශ්‍රී රාමචන්දන් කුක්කල් බාබෂරමාපූජකතුමා, පූජාව පැවැත්තුවවා. අවාාතේ ඩක්ගලස් දේවනන්ද මහතා ඇතුළ පිරිසක් ඊට එක්ව සිටියා. දෙහිවල ජුම්මාපල්ලයේදීද. විශේෂ දේව පූජාවක් පැවැත්තුනි අග්‍රමාත්‍යවරයාට සෙත් පතමිනුයි. අග්‍රමාත්‍යවරයාගේ මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධිකාරක. ආචාරය හසන් මවලානා මවල විතුමා දේව මෙහෙ පැවැත්තුවා. අමාත්‍ය ලි සබ්‍රි මහතා ඇතුළ පිරිසක් මෙම අවස්ථාව ටෙක්කුණ. තර අග්‍රමාතය මහින්ද රජපක්ෂ හතාගේ ජන්මදිනය වෙනුවෙන් ආදර්ශමත් සත්ක්‍රියාවක් මහර ප්‍රදේශය සභවසි දුකළලා. ප්‍රදේශය ප්‍රපාස ලෙකස තිස් හයක් සඳහා අශ්‍ය උපකරන මෙයනු බෙදාදීම සිදුකරුණා ඒ පර්ලිමේතුමන්ත්‍රී සහ ප්‍රීප සහ මහර ප්‍රදේශ සභාව සභහපති සුදමා චාදනයන මහත් මහත්මින්ගේ ප්‍රදහනත් වෙන්. අග්‍රමාතය මහින්ද රජපක්ෂ මහතාගේ හැත්තැෑ හයවන ජන්මදිනයට ආශිර්වාද පතා බෝධි පූජා පින්කමක් සහ ආශිර්වාද පිරිදේශනාවක් ඇමරිකාවේ ලොස්සැන්ජලස්සිහි ධර්ම විජය විහාරස්ථානේදී පැවැත්වුණ. අගමහා පන්්ඩිත ආචාරය අති පූජ්්‍ය වල්පොල පේනන්දස්මීින්න් වහන්සේගේ මඟ පෙන්වීමහ කොන්සල් ජෙනරල් ලිත් චන්ද්‍රදදාස මහතාගේ සහාගිත්වෙන්. පූජ්හ බෝගොල්ලේ සුම ස්වාමින්න් වහසේ ඇතුළ මහාහංගරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ශ්‍රී ලංකාවේ පස්සනි ජනාධිපතිවර්තමාන අගමැති අතිකරු අපේ මහින්ද රාජ පක්ෂ ඇතුමාට, සූප පන්දිනයක් වේවා කියලා ලොස් සෙන්ජස්සුල ධර්ම විජ්‍යය පන්සිිලේ හාමුදුරුරුත් දායකොත්ති වගේම පලාතින්න සිරුම හාමුදුරන් වහන්සේලා දායිකවත් ප්‍රාර්ථනා කරනවා. එතුමා නොසිටින්නට අපට ශ්‍රී ලංකාවක් අද ඇතිනැහැ. එතුමා ශ්‍රී ලංකාව නිදහස් කරගත්ත වගේම වගේම රටේ තිවනුවට විශාල සේවයක් කලා. එතුමාටත් ශ්‍රී ලංකාවටන් ඉතාම වාසනාවන්ත කාලයක් උදා වේ වා කියල පාර්ථනා කරනවා.. මෙරට ජේෂ්්‍රතම පුවත්පත් කලාවේදෙක වූ සිරිල් කොඩිකාරම හතා අභහව ප්‍රා්ව වනා. අබහ ප්‍රාප්ත වන විට ඒ මහතා පසුනේ අනු හතවන හැවිරිදිියයි. බඳ කාශ තු ලා ොරතු වන්න. මගේ වාද ර මධ්‍ය ්‍රධහ ති ්‍රකාශ පත් න. පසර ක පනස් පහ ටපගේ පැම්පැ පත් විකාශය ල ොරතුන්න. බට සදස සදවස.